අපි දන්නවා එක එක වර්ගේ එන්නත් තියෙනවා. දැන් සයිනෝෆාම් එන්නත වගේ මරපු වෛරසයක් තියෙන්නේ. මැරිච්ච දෙයක් පණෙන්නේ නැහැ කියලා අපි පොඩි කාලේ ඉඳන්ම දන්න දෙයක්. ඇස්ට්‍රාසෙනකා, ෆයිසර්, මොඩර්නා වල ඇත්තටම වෛරසයේ චූටි ජාන කෑල්ලක් තියෙන්නේ. ඒක එතකොට අර වෛරසයේ ප්‍රෝටීන් එකක් නිපදවලා ඒකට ප්‍රතිචාරිකරණයක් උත්තේජනය වෙනවා. එතකොට මේ වගේ එන්නත් දැන් අර ෆයිසර් මොඩර්නා පළවෙනි වරට ලෝකේ පාවිච්චි කරා මේ අවස්ථාවේදී දැන් සයිනෝෆාම් වගේ එන්නත් කරපු තාක්ෂණය අපිට දැන් අවුරුදු 50ක් තිස්සේ එන්න නිපදවන්නේ ඒ තාක්ෂණයෙන් තමයි. ඒතර අපිට පොඩි කාලේ ලබා දීපු ඔය ඔක්කොම එන්නත් තියෙනවනේ අවුරුදු 2 4 6 පොඩි ළමයින්ට ලබා දෙන එන්නත් වැඩි හරියක් ඇත්තටම නිෂ්පාදනය කරන්නේ අර මරපු වෛරස් වලින්. ඒ කියන්නේ ඔය සයිනෝෆාම් එන්නත ඩෙවලොප් කරපු තාක්ෂණය. ඒතර මේ එන්නත් වලට කිසිසේත්ම අනිසිය ලෙස බයිවිසු නැහැ. මේවා ඔක්කොම සායනික පරීක්ෂණ හරියට කරලා තියෙන්නේ 2020 ඔක්කොම කරා. දැන් වෙනකොට ලෝක ජනගහනයේ බිලියන 2කට වඩා එන්නත්කරණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ එච්චර ප්‍රමාණයකට මේ එන්නත් ලබා දීලා තියෙනවා. ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැක ගන්න අවශ්‍ය නම් වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න. වසවිස සයිබර් අවකාශයේ YouTube රසවින්දනාධිපති.